හැමෝටම ආයුබෝවන් අද මම ටෙක් වීඩියෝ එකක් කරන්න හැ ඒකට හේතුවක් තියෙනවා ඒක තමයි ශ්‍රේෂ්ඨ ගායකෙක් වන SP බාලසුප්‍රමණියම් මහතාගේ අන්තිම ගමන ගැන කතා කරන්න මං හිතුවා එයාගේ රසිකෙක් විදියට එයා වෙනුවෙන් පොඩි දෙයක් කරන්න එයාව ගෞරව කරන්න කියලා හිතලා මේ පොඩි වීඩියෝ ක්ලිප් එක මම කරන්නේ මේක දෙමළ සින්දු වලට SPB සර්ගේ සින්දු වලට ආස කරන අයත් ඉන්නවා එහෙම ඉන්න අය ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න මේක මම ලයික් එකටවත් කමෙන්ට් එකටවත් ෂෙයා කරන්නවත් හිතාගෙන කරන වීඩියෝ එකක් නෙමෙයි මම පොඩි කාලේ ඉඳලා අහලා හැදිච්ච වොයිස් එකක් එයාට යම් කිසි ගෞරවයක් කරන්න ඕනේ කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ යාළුවනේ මම එයා ගැන වැදගත් තොරතුරු ටිකකුත් ඔයගොල්ලන්ට දෙන්නම් ඒකත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න நாளை என் கீதமே என்றும் புலாவுமே என்றும் விழாவே என் வாழ்விலே මේක ටෙක් අයිකෝන් YouTube channel එක මම සෙන්දිල් SP බාලසුප්‍රමණියම් සර් අවිල්ලා ඉපදෙන්නේ ජූන් 4 1946 එයා ඇවිල්ලා හොඳම ප්ලේබැක් සිංගර් කෙනෙක් ඒ වගේම මියුසිෂියන් කෙනෙක් තවත් අතකින් මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් ඇක්ටර් කෙනෙක් ඩපින් ආටිස්ට් කෙනෙක් ඒත් සමගම ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක් එයා විසින් ගායනා කරපු සින්දු 40,000කටත් වැඩි දමිළ තෙලුංගු කන්නඩම් මලයාලම් ඒ වගේම හින්දි වලිනුත් එයා ගොඩක් සින්දු ගායනා කරලා තිනවා ප්‍රොෆෙෂනල් විදියට සින්දු 40,000කටත් වැඩි ගායනා කරපු නිසා ඒක කිනස් වාර්තාවෙත් එකතු වෙලා තිනවා ඒ විතරක් නෙමේ ඉන්දියාවේ භාෂා 16කින් සින්දු ගායනා කරලා තිනවා බෙස්ට් ප්ලේබැක් සිංගර් ඒ වෙනුවෙන් නැෂනල් අවාර්ඩ් 6ක් එයා සතුව තිබෙනවා ඒ වගේම සෑහෙන ප්‍රමාණයක් ස්ටේට් අවෝඩ් දිනාගෙන තිනවා 2001 පත්මශ්‍රී අවෝඩ් එක එයා සතුව ලැබෙනවා 2011 පත්මපූෂන් කියන අවෝඩ් එක එයාට ලැබෙනවා 2012 දී NTR කියන නැෂනල් අවෝඩ් එකත් එයා සතුව ලැබෙනවා එයාව ගෞරව කරමින් 2016 දී සිල්වර් පීකොක් මෙඩල් එකත් එයාට ත්‍යාග කරනවා ඒ රජය විසින් ඒත් සමගම ෆිල්ම් ෆෙයාර් අවෝඩ් 6ක් එයා සතුව තිබෙනවා එයාගේ පළවෙනි සින්දුව කන්නඩම් තෙලුංගු ඒකෙදි තමයි එයා පටන් ගන්නෙ පළවෙනි ටැමිල් සින්දුව ඇවිල්ලා හොටල් රම්බා කියන මූවී එකේ එයා ගායනා කරලා තිනවා ඒ මූවී එක යම් කිසි හේතුවක් හින්දා රිලීස් උනේ නැහැ ඊළඟට කන්නිපෙන් කියන මූවී එකේ සින්දුවක් ගායනා කරලා තිනවා ඒත් සමගම MGR රංගපාපු අඩිමයි පෙන් කියන චිත්‍රපටයේ සින්දුවක් ගායනා කරලා තිනවා ඒකෙන් පස්සේ තමයි එයා ගොඩාක් ෆේමස් වෙන්නේ එයා අන්තිමටම ගායනා කරපු ගීය රජනිකාන්ත් රංගපාපු දර්බාර් කියන මූවී එකේ සොන් එක පළවෙනි ඕපනින් සොන් එක මෙයා වගේ සිංගර් කෙනෙක් මීට කලින් ඉඳලත් නැහැ මීට පස්සේ ඉඳ යන්නෙත් නැහැ ඒ තරම් ටැලන්ටඩ් පුද්ගලයෙක් ඒ වගේ කෙනෙක් ගැන කතා කරන්න ලැබීම මටත් සතුටක් එයා ලබාගත්තු අවෝඩ් එකක්වත් එසේ මෙසේ සාමාන්‍ය අවෝඩ්ස් නෙමෙයි ඒක සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් හම්බෙන්නෙත් නැහැ නැෂනල් අවෝඩ් ගන්න සෑහෙන ටැලන්ට් එකක් අවශ්‍ය වෙනවා ඒත් සමග සින්දු 40,000කට වඩා ප්‍රමාණයක් එයා විසින් ගායනා කරලා තියෙනවා ඒකත් සාමාන්‍ය කාර්යයක් නෙමෙයි එයා අවුරුද්දකට සාමාන්‍ය සින්දු 750ක් ගායනා කරලා තිනවා මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙ 2020 සැප්තැම්බර් 25 වෙනිදා අපෙන් සමු ගන්නවා එයා අපෙන් සමු ගත්තත් එයා විසින් ගායනා කරපු ගී මේ ලෝකේ ඇහෙනකම් එයා අපි අතරේ ජීවත් වෙයි SP බාලසුප්‍රමණියම් මාතාට නිවන් සුව ලැබේවා ඔබට සුබ ගමන මේක මං ටැමිල් වලින් ලොං වීඩියෝ එකක් කරලා තියෙන්නේ මොකද එයාට ටැමිල් ඔඩියන්ස් එකක් වැඩියෙන් ඉන්න නිසා ඒත් මගේ යාළුවොත් සිංහල ලැන්ග්වේජ් කතා කරන යාළුවොත් ඉන්න නිසා මට ඒක ෂෝට් කරලා පොඩි ක්ලිප් එකක් විදියට හැදුවා මොකද සමහරක් අයට ඒක බෝරින් වෙන්න හොඳ නැහැයි කියන නිසා එහෙම ඔයගොල්ලන්ට ඒකේ ඉන්ට්‍රස්ට් එකක් තිබුණොත් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න මං එහෙම වුණොත් ඒ කම්ප්ලීට් වීඩියෝ එක මං සිංහල භාෂාවෙනුත් කරලා මං දාන්න එහෙනම් යාළුවනේ ටෙක් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක් මේ වීඩියෝ එක දෙමළ භාෂාවෙන් බලන්න ඕන නම් උඩ තියෙන i button එක ක්ලික් කරගන්න අවශ්‍ය නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න போகும் பாதை தூரமே வாழும் காலம் கொஞ்சமே ஜீவசுகம் பெறராகனதே நீ நீந்தவா இந்த தேகம் மறைந்தாலும் இசையாய் மலர்வேன் இந்த தேகம் மறைந்தாலும் இசையாய் மலர்வேன் கேளாய் பூமனமே
எந்தன் மூச்சும் இந்த பாட்டும் அணையா விளக்கே எந்தன் மூச்சும் இந்த பாட்டும் அணையா விளக்கே